මේ වචන පෙළ හොඳින් නැසන්න. අතිශය දුෂ්කර කාලයකදී අපට මෙහි සත්කාරකත්වය සැපීම ගැන ශ්‍රී ලංකාවට ස්තුතියි. අප කෘතඥ වෙමු. ඒ වගේම ඒ සඳහා ඔබ සියලු දෙනාම සහයෝගය දක්වන බව අප දැනගත්තෙමු. ඔබ අපට ඔබේ දෑත් විවර කළා. මේ සංචාරය අපට කිසිදා අමතක නොවේවි. ඔබගේ විස්මිත රටගෙන මා ප්‍රිය කරන්නේ කුමන තත්වයක යටතේ වුවත් සෑම විටම ඔබේ මුහුණේ රැඳි සිනහව නිසයි. ඒ වගේම ඔබ අපව සෑම විටම සාදරයෙන් පිළිගන්නා නිසයි. ඔබට ස්තුතියි. මගේ පවුලේ අය එක්ක නිවාඩුවක් ගත කරන්න එක දිනක් හෝ පැමිණීමට මට තවත් බලා සිටියනු හැකි. ඩේවිඩ් වෝනර්. පසුගිය කාලයේ අපේ රටේ වැඩියෙන්ම කතාබහට ලක් වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඩේවිඩ් ලක්ෂ 90කටත් අධික ග්‍රාහකයන් ඉන්න තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ අපි ගැන කිව්වේ ඒ විදියට. ඇත්තෙන්ම පූර්ණ තරගාවලියක් සඳහා ඔවුන් අපේ රටට පැමිණියේ අපේ රට අසීරුම තත්වයකට ඇද වැටී තිබූ අවස්ථාවකදී. එවන් අසීරුතාවයක් මැද වුණත් ඔබ මම අපි සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙසින්ම ඔවුන්ව උණුසුම්ව පිළිගැනීම ඔවුන්ට දැනුණා. අර්බුද පිට අර්බුද ගොඩ නැගෙද්දී ඒ සියල්ල පසෙකලා ක්‍රීඩාගාරයේ ඔබ මම අපි නැගූ අත්පොලසන් හඬ ඔවුන්ට ඇසුණා. ජය පැරදුම් මැද සතුටු කඳුළු මැද ඔබ මා මුවින් නැගුණු පුංචි සිනහවන් ඔල්වරසන් ඔවුන් දුටුවා. ඒ සියල්ල අතරින් ඔවුන්ට කෘතගුණ දක්වන්න ඔබ මා නැගූ හඬ සැබවින්ම ඔවුන්ගේ හදවත් මුසපත් කරන්නට වුණා. ඉතින් තරඟයේ අවසානයේ ඒ සියල්ල වෙනුවෙන් ඔවුන් ස්තුතිවන්ත වුණේ මේ විදියට. ක්‍රීඩාවක සැබෑ අරමුණත් ජය පරාජය නොවන බව මේ වචනවලින් පිළිබිඹුවනවා. විදේශික හිතක ස්වදේශික හැඟීමක් ජනිත කරන්නට ඔබට මට හැකිවීම රටක් ජාතියක් ලෙස අප ආඩම්බර විය යුතු කාරණයක්. ඒ වගේම විසල් රටක දක්ෂ කණ්ඩායමක ජාත්‍යන්තරය තුළ සුපිරි ගණයේ ක්‍රීඩකයෙක් මේ තරම් නිහතමානී වීමත් සැබෑ මිනිසත්කම පිළිබිඹු කරන්නක්. ඒ කොහොම වුණත් ඔහු කිව්වේ ඔබ ගැන, හැමදාකම ඔබ ලෝකයට ලබා දුන් ආදරය ගැන. ඒ වගේම අමතක කරන්න එපා, ලෝකේ වෙන කොහෙවත් රටකට නැති තරමේ පිළිගැනීමක් අපේ මේ පුංචි රටට තියෙන වග. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.